ඉකුත් දහ තුන්වන දාකාලය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියට හිස තබා ජීවිතය නැති කරගත් අහුන්ගල්ල වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි නුවන් චාමරද සිල්වා 26 හැවිරිදි විවාහකයෙකු. ඔහුගේ පිරියමුණේ අනුෂා ලක්මානිද සොයිසා මහත්මියයි. ඇය ඔහුගේ මරණය පිළිබඳව කියා සිටියේ මෙවැන්නක්. 2017 මාර්තු මාසේ 30 වෙනිදා අපි විවාහ වුණා. අපිට දරුවෝ නැහැ. ඔහු වෙනත් සම්බන්ධයක් පැවැත්වුවා. ඒ නිසා අපි අතර නිතරම රණ්ඩු ඇති වුණා. අපි ඒ බව පොලිසියට දන්වා වෙන් වෙලා ජීවත් වුණා. ඉන්පස්සේ ඔහු බොන්න පටන් ගත්තා. මීට සතියකට ඉහතදී ඔහු ගොඩක් ආදරය කරන ඔහුගේ නැන්දගේ දුව අසිනේ කටයුත්තක් කරගත්තා. ඒ නිසා ඔහු ගොඩක් සිත්තැවුලෙන් ඉඳලා තියෙනවා. අධික බීමත්කම හා සිත්තැවුල නිසා ඔහු මෙසේ ජීවිතේ නැති කරගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. දුම්රියේ රියදුරු ගාල්ල වැලිවත්ත ඕල්කට් මාවතේ පදිංචි අශෝක රත්නකුමාර මහතා ඔහුගේ මරණය පිළිබඳව කියා සිටියේ මෙවැන්නක්. පුද්ගලයෙකු ශරීරයේ හිස කොටස රේන් පීඩඩ තබාගෙන ඉන්නව මම දැක්කා. මම දුම්රියේ නලාව නාද කළා. නමුත් ඔහු හිස ඔසවා බලා එලෙසම සිටියා. මම දුම්රියේ තිරිංග තද කළා. නමුත් දුම්රියේ නැවතුනේ ඔහු පසු කරගෙන ගිහින්. දුම්රිය නියාමකට කතා කළා. අහුන්ගල්ල දුම්රිය මධ්‍යස්ථානයේදී ඔහුගේ මලසිරුර බාර දුන්නායයි දුම්රිය රියදුරු පවසා සිටියා. බලපිටියේ මූලික රෝහලේදී ඉකුත් 15 වනදා ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුණා. ඒ වගේම අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙන යන්න. මේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි.